තුරු අබාමෑනේ බුදු පාණන් වහන්සේ තවතිසා දිවවලෝකට වැඩමවා මාතෘු දීප්‍යරාජයාට විජම්බන අභිධර්මය දේශනා කරලා නැවත රත්රන් ඉනි මගකින් වැඩමකලි සංකස්සපුරයට එ සංකස්සපුරය පුදුමාකාර සුන්දර පුරවරයක්. අපි ඉන්නත්න් සංකස්සපුර සේනාසනයක ඒ සංකස්සපුර සේනාසනයන් එදා ලෝතුරු අමාමෑණී බුදුපාණන් වහන්සේ මාතෘ දිබරාචයාට බිජම්බන දේශනාකොට වැඩම කළ සංකස්ස පුරය තරම්ම සුන්දරයි. මේ සංකස්ස පුර සේනාසනයට සංකස්ස පුර සේනාස්සනය යන නම යෙදින්නටතුන් මෑණි කෙනෙක් සම්බන්ඳයි මෞව කෙනෙක් සම්බාන්ධයි. මේ සේනාසනයහින නිර්මාතරුවර ගෞරවන් යස්වාමින් වහන්සේ මේ සේනාසනයන් නිර්මාණය කිරීම වෙනුවෙනු තමන්ගේ පෞද්ගලික ඉඩම විකුණා. එ මුදල් යොදවා තමයි මේ සංකස්ස පුර සේනාසනය ආරම්භ කළේ. ඒද ආදරණීය මෑනියන් එස දාාශ්ිරවාද කලා. එනිසාම ආදරණය මෑනියන්ට පහාර පිණිස්ස සංකස්සපුර සේනාසනයගෙන නම මේ අපිඉන්න සුන්දර පුුණ්‍ය බුහමැටිය දුනා කියලයි මං අහල තියෙන්නේ. මේ සංකස්සපුර සේනාසනය පිහිටාතිබෙන්නේ නොනිදන පුරවරය දමුල්ලේ ආනකටාවේ. කලාකරුවෙකුට ගීත රචකයකුට සාහිත්‍යදරයකුට නවකතාකරුවෙකුට මේ සේනාසනයට පැමිණියෝතුන් සේනාස්සනෙහි අසිරිය වර්ණනා කරන්ට ඔහුගේ ශබ්ධකෝෂයෙහි තියන වචන ප්‍රමාණය මදී අපි කොතනින් ද පටන්ගන්නේ. අපම ඉන්න ස්ථානයට දකුණු පසින් සිසිල් සුල අපේ ගතසිත සනහාලන මහවලි යෝජනා ක්‍රමය යටතේ දමුළුවය හරස්කරමින් ඉදිකරන ලද අද ගොබිබිම් සස්්‍රීක කරන ඉ්බංකටුව ජලාසය. එවගේම දකුණු පසින් රංකිරි දමුල්ලු රාජමහා විහාරස්ථානය ඉදිකිරීමමු දෙෙසා වළගම්භාරජිතුමන් රැදීස්සිිටි හඳු මුද ඔගේ ආර්ශි ස්ථානය එවිතරක් නෙවෙයි අප ඉදිරියෙන් ලෝකේතේම සවවිසාාලම කලාගාරය සේගිරිය. එ වගේ රාවන රජු දක්වාදිව යන මේ ඉතිහාසි අපිට කියන ඉබංකටුව සහොන්බම වර්තමානයේදී ඉදිවුණු රංගිරි දඹු ජාති්‍යන්තර ්‍රික් ්‍රරි ඩාංගනය ඇතුලු බොහෝ ස්ථාන මේ සංකස්සපුර සේනාශනය අස්සිරිය කියන්නට එකතු වෙනවා. කඳු පන්තියකින් වටවුණු ඉතාමත්ම නිල්දියදහරින් පෝෂණිය වුණු ඉබං කටුව ජලාසයට ආසන්නබ එහි ආශිරුබාද්‍යත් සමගයි. සංකස්සපුර සේනාස්සනය අද දෙෙස්විදෙස් අයවරුන්ගේ දහම් පහසනිවාලන දැක බලා ගතසිත සනහාගන්න පුළුවන් උතුම් පින්බිමක් බට පරිවර්තනයබීතිබෙන්නේ. උස් කඳුමුදුනක ඉදිකරණල්ලද අංගසම්පූර්ණ විහාරස්ථානය දැක බලා පහන් සංවේගපපුදවාගන්නට හැකි ඉතාමත්ම මනරම් සුන්දර පිම බවට පරිවර්තනය බීත්තිබෙනවා. විශේෂ්වෙන්ම ඒ නිර්මාතරුවර රාජකය පණ්ඩිත පූජ්ජපාද අක්බෝවේ අගගධම පේස්වාමින් වහන්සේ. මේ පින්බිම ඉදිකලේ පහස්වෙන්නන් නොවෙයි විවිධාකාර දුක්කම් කටළු නීතිමය ප්‍රශ්න මැරවර ප්‍රහාර ඒ තර්ජන මෙසිියල්ල හමුවේ තමයි මෙවතුම් පින්බීම සැදැහැවතුන් වෙනුවෙන් මේ විදිට පුුණ්්‍ය භූමයක් බවට පරිවර්තනයක් කළේ. අද විහාරස්ථානයකට තිබිය යුතු අංගෝපාංගයන්ගේනු සමලංකෘත වුණු පැබින්න විනාඩි කිහිපයක් භහාවනානියෝගීව සිට ස්සිතගත නිවාගන්නට පුළුවන් ඉතාමත්ම වටිනාලංකාර පුුණ්‍යභූමයක් බවට. අදමි සංකස්සපුර සේනාශසනය නිර්මාණය වී තිබෙනවා. මහවැල්ලිය නියෝචනය කරන එ සංකේතය පෙන හතක් සහිත නාගේකුගේ සෙවන සහිත ඈතර දිස්වන කරුණාව පතුරුවන බුදපිළිම වහන්සේ ප්‍රතිමා වහන්සේ අප ආසන්නේ තිබෙන ස්වේතවරණ සෑරදුන් වහන්සේ ඇතුලු ඇදබුද්ධ ශාසන වංසකතාවේ සනිිටුුවන් වෙන ස්විශේෂී සිදවීම්. අසූ මහා ස්්‍රාාවකයන් වහන්සේලා දහම් සොන්ඩ කතාව වර්තමානී ඉදිවිමින් පවතිනවා ලෝතුරු අමාමෑනී බුදුපාණන් වහන්සේ සංකස්සපුරයට වඩින ඒ කතාප්‍රවෘතිය. ඇතුළත් ස්ථානය මේ පින්බිමේ නිර්මාණය වෙනවා. මංගභතාාරාධනය කරනවා. දමුල්ල කුෘනෑගල මාරගයවම ගමන් කරනවා නම්. මත් කුුණන ගල ට දමුල්ල ර්ගයක මන් කරනවා නම්මබ ඉබබංකටු හන්දෙන් හැරි මදදු රක්කෙන් සුන්දර ඉබ්බංකටුව ජලාසය ආසන්නේ කඳමුදුන්නක වන ලැහැබක මේ උතුම් පිින්බිම පිටා තිබෙනවා. එන්න පැමිණ දැක බලා පහංසංවේගේ උපදවාගන්න අපි ඔබට ආරාධනා කරනවා. අපි මේ සූදානම් වන්නේ ඉතාමත්ම වටිනා මනරම් පුුණන බොහම මේේස්සිට. ොතුු මාමන බදුපාන්හන්සේ දේශනාකොට වදාල ශ්‍රී සද්ධර්මය බිදක් ඔබට ශ්‍රභණයට අපකාස සලසාදීල මෙලවජීවිතයේ ස්වේසා පරලවජීවිතයේ ස්වවැඇත් උතුම් නිවන් මඟත්වි ප්‍රකරගන්නට. අද මෙ පිංකම සංගිධානය කරන්නේ දමුල්ල ප්‍රදේශයහි මහාදානපතියකු වන වෙළඳව්‍යාපාරික DWF පෙරේරවා මහත්මා එතුමා න්ගේ ධන පරිත්‍යයාගෙන් මෙ අප ආසන්නේ තිබෙන ස්වේතවරණ බුබ්බුලාකාර සෑරදුන් වහන්සේ නිර්මාණය කළා එබගම භිහාර්ස්ථානයේ බොහෝ කටයුතුබලදී තමන්ගේ මුදලින් ශ්‍රමයිෙන් අනුසාාසකත්වෙන් දැනිමෙන් දායකත්වය සපේනවා. එතුමාට බුප්න්දිනයක ාශිරුබාද ප්‍රර්ථනා කොට නිදුක් නිරෝගීසවේ සහ දීර් ගාෝෂ පතන්ටත්. ෙලස්ව පල්ලවස්ව තු ැනින් සැසට මේ කුසලය හේතු වසනාවේ වාකින පාර්ථනාවත් ඇතුව අද DWF පෙරරා මහතාගේ ජන්මදිනිය බිනවඩව මේ පිංකම සංගධානය කරන්න ඇතුමාගේ පවුලේ උදියටත්. මේ උතුම් ධර්මදානමිය පින්කම බලය ශක්තිය තුල සිලු යහපතවේවායි ප්‍රාර්ථනා කරමනුයි මේ පිංක ම පපත්වන්නේය. මේ විහාරස්ථානේදිකිර මුොදෙසා නන් අයුරෙ සහය දෙන ප්‍රදේශවය ආදරණීය. සැදහැතුන් ඥාතිීන් පිටත් පලාත්වල ඥාතීන් බොහෝ දෙනෙක් අදම ධර්මශ්‍රභනය සඳහා පැමිණ තිබෙනවා ඔබේ දායකත්වය ඔබේ මඟපෙන්බීම ඔබේ ශක්තිය තුළයි ලෝකේට අද කියාපාන පුළුවන් මීතාමත් මටිනා පින් බිබ නිර්මාණය වෙන්නේ එක්කුසලය පුංචි දෙයකින් වැලි කටිකින් හෝ දායකත්වවෙ ල බදුනු ටත් අයිති වෙනවා. ඒ ඔබේ මෙිල ජීවිිතයත්. ල ජීපතියත් උතුන් නිවංසුවය වෙන්වෙන් හේතු වාසනාවෙනවායකකත් මේ වෙලා බේසිහි පත් කරන්නට කැමති. රන්ග්‍රිස් වීලං කාරු පවාහිනය ඔස්සේ බුදු බනශවභනය කරන්නට සූදාන මන දෑැබර ඔබටත් අප සඳහා ආරාධනා කරනවා ධර්මදේශනාව ස ඳහා ගෞරවෙන් ආරාධනා කළේ හිස් මුඩු බිමක් බවට පත්වතිබනු මේ බිම අද පූජනීය පින් බිමක් බවට පරිවර්තනය කළ දඹුල්ලාන කටාව ස්වීවිවේකාරා මස්ත සංකස්සපුර සේනාසන නිර්මාතරූවර සේනාසනාදීපති, ஐතිහාසික රංගිරි දබළු ත් රාජම හා භිහාරස්ත, සීගරි කස්සබ මහාපිරිබෙනේ නියෝචය පරිවනාදීපති, රාජකිය පණඩිත පූච්ජපාද අක්බෝවේ අගගදම්ම ගෞරුවනීිය ස්වාමීන්ද්‍රයාන් වහන්සේට. සිරාගත සම්ප්‍රධායනු කූලව දෙැත් පිරිනමා ගෞරවණය ස්වාමීන් වහන්සේට ආරාධනාකිිම සඳහා අද ජන්මදිනය සමරණ මේ පින්ක මේ දායකත්වේ සපේන මහාදානපති වෙළඳ ව්‍යාපාරික DWF පෙරරාමහතාට අපි ගෞරුවයෙන් ආරාධනා කරනවා. අපි සාධනාධයක් ලබාදෙමින් පින්කමට සසාහ සම්බන්ධවිම. සැදවතුන ධර්මශ්‍රපනයට පෙර කිසරණ සහිත පංචසීලිය ශමාධන්ගි මසඳහා සාදුු නාදයක්දීල. නමස්කාරය කියමු සාධූ 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 අවසරයි ස්වාමින් වහන්ස නමෝතස්ස භගබතෝ අරහතෝ සම්මා සම්බුද්හස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස Buddhang sarenang gacaamidang sarenang gacaang sarenang gacaami Damang sarenang gaca sanggang sarenang gacaami sanggang sarenang mpi daang saang gaca mi itu tiammpi daang sarreang gaca tiammpi sanggang sarenang gaca kami Tutiyampi sanggang serenang gaca Tampi buddang sarenang gaca mi Tati ammpi buddang sereang gaca Ta ammpi daang serenang gaca mi Tati ammpi daang seenang gaca Tati ammpi sanggang sarenang gaca mi Tatiyampi sanggang seenang gaca පානාතිපාතාවේරමනී සිකාපදං සමාධයාමි පානාතිපාතා වරමනී සිකාපදං සමාධයා අදින්නදා අනාබේරමනී සිකාපදං සමාධමි අതන්නදානා வேරමණ සිిக்காපද සමාධయමි කාම සుමి්చචර வேරමණ සෙக்காපදังసමාධමි කාම සుමిచචර வேරමන සිக்காපදంసමාධయ முත්සාබදාवेරමණ சக்காපදัง සමාධයාමි සාවාදාදෙරමනී සික්කාපදං සමාධිය සුරमेරය මජජ පමාද්ටනාබේරමණි සිக்காපදං සමාධමි ශුරාමේරය මචච පමාදට්ටානාවේරමණි ශික්කාපදං සමාධයාමි සදු සදු සඳු දම්සක් සුතුර බන දෙසුවා අත්සම සම සීපත්න් කරන්හිමි එදාහම අන ගීතම බන්නයරබන්න සනසාමේ පිරිස සැම සම්බුදු පියානෙනී අවසර ගනීමිමම ශදුෂදෂ මට්ටසානයක් හැඳී කහාාවත ස්වාමිනි මගේමේ සිවරවුඩ බුදුගුණ දරගනිී අවසර ගනිමි සිරීපද වැ දයා වෙනී මට අවසරයි මගේ සම්බුදු පියානනීදු සමන්තාචක්වාලේසු අත්‍රගච්චන්තු දේයතා සදධං මංමුණරාජත්ස සුනන්තු සගගමොක්කදං දම්ම සවන කාලෝ අයංබදංත දම්ම සවන කාලෝ අයංබදන්තා දම්ම සවෙනෙකාලෝ අයං බදන්තදු නමුතත්සේ බගෙවෙතෝ වරයතුෝ සම්මා සම්බුද්දස්සේ නමුතත්සේ බගෙවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමුතත්සේ බගෙවෙතෝ අරයතුෝ සම්මා සම්බුද්දත්ස සකනුකෝ බන්තේ සන්දිිට්ටිකං ධන පලන් ප්ඥාපේතුන් තීති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වසනාවන්ත සැදහැති පින්වත්නිි වන්ත ඔබ හැම කෙනෙක්ම சූදානං වෙන්නේ හිතාමත්ම உතු වட்டினா කියන පංකමක් සිදු කරන්. සියலුම දාන වලට වඩා ධර්මදානය උතුම්ය කියන වග දේශනාව සඳහාං වෙනවා. එනිසා, අද ඔබ සියලු දෙනාටම දහම්පදයක් ශ්‍රවණය කරන්න අවකාසය සලසලදීල තිබෙනවා. එවගේම සංකස්සපුර සේනාசන පම්බමට පැමුණුණ ඔබට පමණක් නොවෙයි ලංකාවාසි ලෝකවාසි සියலுම බෞදධ ජනතාවටත්. දහම් කැමති සියලුම පිංවතුන්ටත් ධර්ම අස්ශ්‍රවනය කිරීම සඳහා රංගිරි ශ්‍රී ලංකා රූපොවාහිනය තුළින් විසුරුවා හරින ධර්ම දේශනාවකට තමයි ශ්‍රවනය කරන්න ඔබ සූදානං වෙන්න. මෙ ධර්ම දේශනාව අද දවසේ සංකස්සපුර සේනාසනය සිද්ධ කරන්නේ அறமුණක්ද කියන காரணාව පංවන්තோබ දන්නවා. ඉදිරිපස வாடிවෙලා සිටින ධර්මදේශනාව දායකත්த்தලාபி. இවගේ சංකස්සපුර சேனாசනபிම්பிිமே දෙ விසි දෙක වසரே ජනவாரி மாசே ஆரம்ப කරලා இவசரே නොවම්බර් මාසේදී ශාසනයට සඟසතු කරල පූජා කරන්නට යෙදුන මේ සංකස්ස මහාසැයි සඳහා දායකත්වය දුන්න ඒ මහා පිංකම සිදු කරන්න මූලික ධනපරිත්‍යාගයක්න් සිදුකළ දඹුල්ල දේශ விළඳ வியாපාරික මහාදානපති DF පෙරේරා මැතිතුමන්ගේ ජන්ම දිනය අද දවසට දිලා තිබෙනවා. ඒ නිසාවි ඒ ජන්මදිනය නිමිති කර ගනිමින් පිවන්ත පෙරේරා මැතිතුමන්ට ආසිරුවාද කිරීම සඳහාත් එතුමා ආවම ගමන ජීවිතය දිහා ආපස්සට හැරිල බලන්නටත් ඒවෙනුවෙන් සිදුකරන්නාවූ උතුම් දානමය පින්කමක් තමයි ධර්මදානමය පංකම මේ සිදුකරනු ලබන්න. එනිසා පළමුුවෙන්ම සංකස්ස මහා සෑ නිර්මාණය කළ ඔබතුමන්ට මෙසියලුම සැදහැතියන් සමගින් අපි ආසිරුවාද කරනවා වර්තමාන යුග අපේ කාලේ අනේ පිඩු සිටතුමන් වැනි එවගේම කුසොල් මහා රජතුමන් වැනි එවගේම දුටුගැමුණු මහාරජතුමන් වැනි මෙසම්බුද්ධ ශාසනයේ මහානීය පිංකම් කළ ඒ නරපතියන් වගේ පවන්ත ඔබතුමන් මෑතබාගේ එවගේම விවිධ ව්‍යසනයන් විවිධ ආර්ථික අපහසුත්කම් තිබුණ කාලයක සුවිසාාල ධනපරිත්‍යගයක් සිදු කරලා මේ සංකස්ස මහාසෑය නිර්මාණය කරලා සම්බුද්ධ සාසනයට පූජා කළ ඔබතුමන්ට අපි ආසිරුවාද කරනවා නිදුක් නිරෝගී සුභ ජන්මදිනයක්ම වේවා කියලා. පින්වත්ති මේ වෙලාවෙදි මම මාතෘකාකර ගත්තේ ඔබට කලවෙලාව අනුව මේ සම්බන්ධවම පින්වන්තම හැම කෙනකුටම ගැලපෙන මේ පුණ්්‍ය භූමියට පැමිණිලා සිටින ඔබ හැම කෙනකුටම වටින කියද මාතෘකාවක් විදිහට මම සූදානංකරගත්තේ අංගුත්තර නිකායේ என සය සේනාපති සූත්‍රයෙන් බෝම පුංචි කොටසක්. සරල විදිට ඔබට පැහැදිලි කරලා දෙන්න තමයි සූදානං වෙන්නේ. මේ සූත්‍රයේ සය සේනාපති සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනාකරන්නේෙත් සිය සේනාපති කියන සේනාපති තුමන්ට. බුදුරජාණන් වහන්සේ ළඟට පින්වතුනේ බොහෝ මිනිසුන් දෙවියන් බඹුන් ආදීකොට ඇති පින්වන්ත ඇත්තු පැමිණිලා විවිධ අවස්ථාවලදී උන්වහන්සේ සමග ධර්ම සාකච්ඡා පවත්තපු වාරගැන අපි අහලා තියෙනවා. උන්වහන්සේ ළඟට එන්නේ ප්‍රශ්නයක් විසඳගන්න උත්තරයක් හොයාගෙන. එවගේම ගැටලුවක් ඇති වනහම ඒ ගැටලුවට විසඳුම් හොයාගෙන එන්නේ. මෙහෙම ආව සය සේනාපති තුමන් බුදුරජාණන් වහන්සේළඟට ඇවදිල්ලා ගැටලුවක් මතක් කරනවා මෙයාට ඇතිවිච්ච ගැටලුවමොකක්ද බුදුහාමුදුරුවනේ මේ දන්දීම තුළින් අපිට හැමදාම කියන්නේ ඇහෙන්නේ පරලෝ වසයෙන් ලැබෙන ප්‍රතිඵල පරලෝ වසයෙන් ලැබෙන්න්න වූ ප්‍රතිඵල ගැන තමයි වැඩිපුර අහන්නේ. ඇත්තනව අපි පිංකමක් කරලා අවසානයේදී දිව්‍යලෝක සැපසම්පත් ඉළඟට උතුම් වූ නිර්වාණ සම්පත්තිය මේ ආදීදෑ ගැන අපි හිතනව ප්‍රාර්ථනා කරනවා. දැම්ම සේනාපතිතුමන් අහ සාන්දෘෂ්ටික වසේඋ ප්‍රතිඵල මෙලවදීම අපි දන්දුන්නහම මෙලවදිම ලැබෙන්ෙන විපාක තියනවද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. මම මේක මාතෘකා කරගත්තෙත් පෙරේර මැතිතුමන්ට මේ වගේ සුවිශාල ධනපරිත්‍යාගයක් කරලා මේ මහා සෑයක් නිර්මාණය කරලා. මෙ සංකස්ස මහ සෑය තුළ ලෝතුරු අමාමණියන් වහන්සේගේ ශ්‍රීසාරීරික ධාතුූන් වහන්සේලා එවගේම මහරහත්්ධාතුූන් වහන්සේලා තැම්පත් කරලා අද දෙනෝ දහක් දෙනෙක මෙතෙන්ට වදිනවා පුදනවා මල්පහන් පූජ කරනවා. ඔය වාරයක් ගානෙම ඔබතුමන්ට පින්සිද්ධ වෙනවා අර සාන්දෘෂ්ටික ප්‍රතිඵලයන් ගැන අහන සසේනාපතිටත් බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට උත්තරයක් දෙනෝ. ඒ උත්තර දෙන්න බුදුරජාණන් වහන්සේ කදිම විදිහට උපමාඋපමයන් ගලපමින් මෙයාට තේරුන් කරලා දෙනවා. කොහොමද ඒ තමයි යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා ශ්‍රද්ධාව තියනෝ. ශ්‍රද්ධාවන්තකම ඉහැලිම්ම තියෙනවා ඒ ශ්‍රද්ධාවන්තකම වගේම නිර්ලෝබීකම ත්‍යාගවන්තකමක් තියනෝ. එක කොටසක ඔය කියනකාරණේ ශ්‍රද්ධාවන්තයි සීලවන්තයි යාගවන්තයි නැත්නම් පරිත්‍යාග සීලි. තවොටස ශ්‍රද්ධාව නෑ ස්කිසිම ශ්‍රද්ධාවක් නෑ ඒවගේම ලෝභ සහගතයි. පරිත්‍යග කරන්න නෑ දන් දෙන්නේ නෑ මෙට මෙහෙම කොටසක් ඉන්නෝ. බුදුරජාණන් වහන්සේ අර සේනාපතිට මතක් කරනවා රහතන් වහන්සේලා මේ ලෝක සත්‍යයාටම අනුකම්පාව උපදවන රහතන් වහන්සේ නමකට මේ දෙදෙන මුණගැහෙනෝ මේ දෙදෙන මුණගැහෙනෝ කවුද මේ දන් දෙන කෙනත් දන් නොදන කෙනත් ශ්‍රද්ධාව ඇතිකෙනත් ශ්‍රද්ධාව නැතිකෙනත් බුදුරජාණන් වහන්සේ අහනවසේනාපතිකින් රහතන් වහන්සේ ඉස්සෙල්ලාම කතාබස් කරන්නේ කා සමගද දොඩමලු වෙන්නේ කතාබස් කරන්නේ කා සමගද සේනපති කියනවා බුදුරජාණන් වහන්සේ අර දන්දන ශ්‍රද්ධාවන්ත කෙනයෙක්ක තමයි ඉස්සල්ලාම කතා කරන්න බුදුරජාණන් වහන්සේකානු මත කරනවා ඒනුමත කරන ඇත්තනේ ඔබවුනත් හිතල බලන්න. මේ අපි කරන පිංකම් මම එකයි කිව්වේ ඔබතුමන් මේ සියලු ධන පරිත්‍යාගයන් සිදුකරනකොට ඔය පිටුපසිං වාඩිවෙලාඉන්න මේ සියලු ජනතාව මිනිසුන් ඒ අය එකතුපාදාවෙලා ගල්ටික වැලිටික සිමින්තිිටික ඔය ද්‍රෞ්‍ය කඳු මුදුනට අරගන ඇවදින් දුන්නේ නැත්නම් එතනත් ඒ අය එකතු වෙලා ධානයක් දෙනෝ. ඔබ ධනය දන්දෙනකොට මේ ඉන්න පිරිස ශ්‍රමය දන්දුන්න. එතනත් ධානයක්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දන්දී මේ සාන්දෘෂ්ටික එක පලයක් තමයි මොකදද ඒ තමයි මෙලොව වසෙන්ම අපේ කීර්තිය ප්‍රසංසාව විහිදිලා යනෝ සිසාරායනවා ඇයි කීර්ති ප්‍රසංසා ගෝසාාවන් තැන තැන පැතිරෙන්න්නේ ඇයි අපි කළ මහපින්කම් පිළිබඳව. එතකොට අර රහතන් වහන්සේ ඇයි දන් දෙන ශ්‍රද්ධාවන්ත කෙනා සමගම පළමුව දොඩ මළුවෙන්නේෙ. ඒ අත් තියෙන පුුණ්්‍යවන්තකම ඒකත්සාන්දෘෂ්ටික ප්‍රතිඵලයක් අපි හිතල බලන්නක මේ පාරත්වොටක යනකොට නැත්නං යම් යම් තැනකට යනකොට නැත්නම් විහාරස්ථානි. අපි දකිනවා පුුණ්්‍යවන්ත ශ්‍රද්ධාවන්ත ත්‍යාගවන්ත යම් කෙනෙක් එනකොට මුනගැහෙනකොට අපි එතුමාට මුලින්ම කතා කරන්නද්ද කතා කරනවා. මුලින්ම සිනහාවෙන්නෙ නැද්ද හිනාාවෙනවා. එතකොට එවැනි කෙනෙක්ින් අසනීපයක් වුණා ලෙඩක් දුකක් ඇති වුුණා. ඒ අය හොයාගන ගිහිල් ආරාධනාවක් නැතුව සමහර විටක ආරාධනාවක් නැතුව ඔබගිහිල්ලා ඒ අයෝ බලනොවා. සුවදුක් විමසනෝ මොකක් දහේතුකාරණාව අන්න යහපත්ව ගුණවන්තව වෙසීම. දන්දීම තමන්ගේ මනස තුල පරිත්‍යයාගේ හුරු කරලා තියනවා. හැම මනුස්සෙකුගෙම ලෙඩෙටට දුකට පිහිට වෙනවා. අපිම කියනවා ඔය මනුස්්‍යයා අපි හැමෝටම උදවූපකාර කරනවා. කාටහරි කරදරයක් වනොත් ලෙඩක් දුකක් ඇතිවනොත් ඕන මහරෑ ඇවදිල්ලා උදවූපකාරක් අපිහෙම කියනවනි. එහනං එයා ලබපු සාන්දෘෂ්ටික පලය මොකදද අර තමන්ගේ ශ්‍රමය දන්දුන්නා තමන්ගේ ධනය දන්දුන්නා. මේයාකාරයට තමන් ශ්‍රද්ධාව උපදවාගෙන දන්දීමේ ප්‍රතිඵලයන්. එනිසා ඔබතුමන් ගැන ඔබතුමන් නොදන්නවාට නැත්නම් ඔබතුමන්ට නොදැනනාාට මේ මුළුමහත් ප්‍රදේශයේ පුරාවට විවිධ ප්‍රදේශවල ඉඳලා එන යන ඇත්තෝ. විමසනවා බලනවා අහනවා ඒ දැනගත්ත සැනිංගේ ඇය පුදුමේයට පත්වෙනවා විතරක් නෙවෙයි අනේ සාධ සාදු කියන වචනය ඒ හැමෝගේම මුවින් පිටවෙනෝ. හිතල බලන්න පෘතජ්ජන පුද්ගලයෙක් කළ ක්‍රියාවක් නිසාාවෙන් ඒ පුද්ගලයාට මුළුමහත් සියලු දෙනාගෙන් ලැබෙන ආසිරුවාදයම සාන්දෘෂ්ටික වසයෙන් ප්‍රතිඵලයක්. එනිසා අපිට පරලව වසයෙන්ම එමනැත්නම් මියගියාට පස්සේ තමයි මේ ඔක්කුම ප්‍රතිඵල ලැබෙන්න්නේ කියලා අපි ඒවා පැත්තකටදානවනම් ඒකාපේ දුරුවලකමක් එනිසා අපි හැමෝම ධනට පිනට හුරුවෙන්නට ඕන දන් දෙෙන්න්න සිල්රකින්න පින්දහාම් කරන්න කිස්සි විටක පින්නතුනේ மැලිවෙන්න එපාකිසිම දවසක ஈළங்கකාரணාව தමයි දැங මේ ශ්‍රද්ධාව උපදවාෙන යම්කිසි කෙනෙක් දංந்தෙනකොට ඒ දන්ந்தෙන කෙනට ඔයමමමුලින් සඳහන් කළ කීර්ති ප්‍රසංසාාව වගේම යන යනතැන එයාට ප්‍රධනතැනමුල් තැනහිමි වෙනවා ඒ විතරක් නෙවෙයි ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක්කරන කාරණාවක්තියෙනවා සිය සේනාපතිට යම්කිසි විදිහකින් ශ්‍රද්ධාව වැඩිදියුණු කරගන දානයට හුරුකරගත්ත දන්ඳුන්න යමෙක්වේද ඒ අයට මරනාසන්නමොහොති මරණයට පත්තන්නට සූදානං වෙන වෙලාවේ හොඳ සිහියෙන් මිය පරලොයන්න පුළුවංකම තිබෙනවා. සිහියෙන් යුක්තවමිය යන්නට පුළුවන්කම තියෙනවා. ඒකත් අපි ලබන්නාවු වාසනාවක්. ඇයිඒ අපිහෙම සිහියෙන් යමෙක් මියයන්නේද එයා ඒ කාන්තේම්ම සුගතියේ උපත්තිය ලබනෝ. දැන් අපේ ගම්බිම්මල තියෙනවා කෙනෙක් මරනාාසන්න වෙනකොට ඒ අයගේ කළ පින්කම්මතක් කරනවා කළ පින්කම්මතක් කරනවා. ඒකට කියනෝ පින්පොත කියලා අපේ අතීතයේ එහෙම පිම්පොත තිබුණා පැරණි මිනිසුන්ලඟ. අපි අහලාතියනෝ දුටුගැමුණු මහා රජතුමා ළඟත් පින් පොතක් තිබුණා. එතුමා කල ඒ සියලු පිංකම් ඒවා මරණ මංචකයේ තුළදී සිහිපත් කරා මහා සෑයල් අඟට ඒ ලෙඩ ඇඳපිටිම් අරගන ගිහිල්ල මහා සෑය ස්වර්ණමාලී මහාසෑය නිර්මාණය කරලා එතුමාට පේන්්ඩ සලස්සල එතුමා කළ සියලුම පින්කම් සිහිපත් කලා. මම දැක්ක ඔබතුමාගේෙත් පිම්පොතක් තිබෙනවා. මෙවනවිට අනන්තප්‍රමානමේ සම්බුද්ධ ශසනය වෙනුවෙන්. සුවිශාල ධන පරිත්‍යාගයන් කරමින් විවිධ පිංකම් කරලා තියෙනෝ. මම දන්න විදිට කටින පිංකම්ම විස්සකට වඩා කටිනචීවර පූජ කරගෙන. අස්්ට පරිස්කාර පූජාවන් ගවයන් මරණයට කැපවෙච්ච ගවයන්ම කොපමන නිදහස් කරලා තියෙනෝද. අහිංසක දුගී දුප්පත් මිනිසුන් ගණනාවගට හම දන්න විදියට නිවෙෙස් පහකට එහා හදලදීල තියනෝ. විවිධ අයුරින් විවිධ විදියට හැම සේස්ත්‍රයකම බැලූහාම විවිධයුරින්පින් දහම් කරලා තියෙනෝ. එනිසා මේ සම්බුද්ධ ශසනයේ සඳහන් වෙන අටමොහා කුසල් ගනයට අයිති වෙන සියලුපින්කම් සිදුකරගෙන තිබෙනවා. ඒ නම් ඒ කාන්තේම්ම අර බුදු හාමුදුරෝ දේශනා කරපු සාන්දෘෂ්ටික වසයෙන් මේ ප්‍රතිඵලයන් ලබාගන්නවා විතරක් නෙවෙයි ඔබතුමාට දිවියලෝක සැපසන්පත්තියමයි ලැබෙන්නේ කියන කාරණාව දහමට අනුව පැහැදිලිකරන්ට පුළුවංකම තිබෙනෝ. පින්වත්නිි මේ දාානය කියලා කියනකොට ඔය ඇත්තුන්ට මතක් වෙන්නේම අපි ආහාර පාන එහෙම නැත්නම් අපි අනුභව කරන දෑ තමයි දාානය කියලා කියනකොට මතක් වෙන්න. එහෙම හිතන්න එපා ඒ එකකොට සක් පමණයි. දැම්මම මුලිම්ම මතක් කලා මේ ධර්මදාානය කියලා. මේ ධර්මදානය මේ ධානය ඉතාමත් උතුම්ධනයක්. බොහොම ශ්‍රද්ධා සිතින් යුක්තව එතුමන් පමණක් ධර්මේශ්‍රවනය කරගන්න නැතුව ඔබ හැමෝටම අවකාසය සලසල දෙනවා. එතුකට මේක තුලදී ඒ ධර්මදාානය කියල කියන්නේ දානය ප්‍රධානයක. ඉළඟට තියෙන අභයධනය ඒ කියලා කියන්නේ ජීවිතදානය. ජීවත්තෙන්ට අයිතිය උරුමය මේ මුළු මහ සත්්‍යයාටම අවශ්‍යයි. ඒ ජීවත්තීම අයිතිය මේ මුළුමහත් සත්‍යයාටම සත්ව කොට්ටාසේටම ලබාදනවනං යම් කෙනෙක් ඒ අභේධානයදීමක්. இළඟට ඔබ ඔය දෙන ආහාරපාන වස්තරාදී කොටඇති අපේ පහසුකං වෙනුවෙන් යමක් පරිත්‍යග කරනවது. එකට කියනවා? ආමිසධනය කියලා. ඔන්න දාන තුනක්. එතකොට මේ දන්දීම තුළ, ඟට කියනවා දන්දන විදිය හා පුද්ගලයොත්තින්නවා. දැන් සමහර ඇත්තෝ දන් දෙෙනවා පිරිසත් එක්ක එකට එකතුව. දැන් මේතුමාගේ නම කියනකොට මුලින්ගියෝ ධනපති කියලන ධනපති එතකොට මේ දන් දෙන අයාතර ප්‍රධානියෙක් විදිහයට. අනේ පිඩු සිටුතුමල්ලා පෙර ඒ වගේ එහනම් දන්දෙනකොට සමහර ඇත්තු දන් දෙෙනවා තව කවුරුවත් සම්බන්ධ කරගන්නෙ නෑ. තමං විතරක් දන්දනෝ. තමන් විතරක් දන්දෙනවා තව පිරිසක් සම්බන්ධ කරගන්නෙ නෑ ලැබෙන ප්‍රතිඵලය බවභෝග සම්පත්තිීං ලැබෙනවසසරේ ඇැබැයි පරිවාර සම්පත්තියනෑ. සමහර වෙලාවකට බලන්න ලෙඩට දුකට යම් කිසි විදිහකින් පිහිටට කිසිවෙෙක් නැති මිනිස්සු නැත්ත. අපි කියනවන මිනියට කරගහ ගණ්ඩවත් කෙනෙක් නෑ කියලා කියනවානේ. එහෙමොවත් ඥාතියෙක් නෑදෑයෙක් යහළු මිත්‍රයෙක් අසල් වැසිෙක් කවුරුවත් නැතිවෙන අසරණ වෙන ඇත්තු වෙනවා. හැබැයි ධනේ තියනෝ. එහෙනම් පෙර දන්දී ලතියෙනවා? පිරිස සම්බන්ධ කරගෙන නෑ. ඊළඟට තව සමහරාය ඉන්නවා අනුංව මෙහයවනවා තමන්ගෙන් එක රුපියලක්වත් වැකරන්නනෑ. තමං දං දෙන්නේෙ නෑ අනුංවයමු කරනවා අනුගෙන් එකතු කරනවා. පරිවාර සම්පත්තිය තියෙනවා පිරිසහිටියට තමන්ට කිසිම මිලමුදලක් ලාබයක් තමන්ගේ බෞබෝග සම්පත්තියක් ඇත්ති නෑ. බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ. තමනුත් දන්දෙමින් අන්න අයටත්තේ අවස්ථාව සලසාදමින් අන්න අයත් සම්මාධංකර ගනිමින් යම් කිසි කෙනෙක් කටයුතු කරනවද එයාට බෞභෝග සම්පත්තිීන් ලැබෙනවා පරිවාර සම්පත්තිය ලැබෙනවා. දැන් ඔබ හිතල බලන්න ඔබට යම් අඩුපාඩුවක් ඇතිවුනාද ඇතිවෙලා තියෙනවද. ඒ මොකක් නිසාද. ඒ න මේ සසරේ අපි දුගී දුප්පත් වෙෙලා හිටිය ඇයි ඒ දන්දීලා නැති නිසා. දැන් මේ දේශනාව අහගන ඉන්නවා ඔතන ඉතාමත් දුගී දුප්පත් මනුස්සේක් කාටද සිය සේනාපතිට දේශනා කරන මේ සාන්දෘෂ්ටික පලවිපාග. ධනයේ ප්‍රතිඵල ගැන කියනවා දේශනා කරන අහගන ඉන්න දුගී දුප්පත් මනුස්සේ කල්පනා කරනවා මමත් දාානයක් දෙන්නඩඕන මට යමක් නෑ ඊළඟට මෙයා මොකද කරන්නේ ගෙයක් ගෙයක් ගාන එකතු කරගෙන යනෝ දානයක් දෙන්න ඔහොම දානයක් දෙන්න එකතුකරගෙන යනකොට ඉළඟට සිටුවරයකුගේ ගෙදරක් තියෙනෝ මහ විසාාල ගෙදරක් මෙයා කල්පනා කරනවා මේ සිටුවරයාගේ ගෙදරින් බොහෝ ප්‍රමාණයක් ලැබෙයි කියලා හිල් අර සිටුවරයටට මතක් කරනවා සිටතුමනි මම දුගී දුප්පත් මනුස්සේෙක් මට අවස්්‍ය යිධානයක් දෙෙන්ඩ. එනිසා විදිහක් නෑ මමත් ඔබතුමල්ලවත් මේ සම්මාධං කරගන්නවා. එකතු කරගන්නවා. ආයහෙමද කියලා. එහනම් හැමෝම සම්මාධං කරගන්න නක් හොඳ හැටි ලැබිල ඇතිනෙ අපිත් එෙමත්තනවානෙනේ. යම් කිසි කෙනෙක් ඉල්ලගන එනකොට. ගෙයක් ගෙයක් ගාන ඉල්ලගෙන යනකෙනාට අරගෙදරුණුත් ලැගුණ මේ ගෙදරුණුත් ලැුණන ෙහින්දා. අපි චුට්ටත් දුන්නහම ඇති කියලා. අර සිටුවරය මොකද කරන්නේ ඇතුළට ගිහිල්ල. මෙයා! මේ ඇගිල්ලි තුනකින් විතරක් ඇගිලි තුනට අවවෙන ප්‍රමාණයේ මිරිස්කුඩුද තුනපාකුඩු ද අවශ්‍ය කරන සියලු දේවල්. මේ ඇගිලි තුනක ප්‍රමාණයක් විතරක් අරගන කවර එකට දාලා. මෙයාට දෙනවා. මේක බලනවා වචනයක්වත් නොදඩා ඔබතුමාට පුළුවන් විදිහටනෙ දෙෙන්ඩ ඇත්තේ කියලා මෙතැනින් පිටත් වෙලා යනවා. දැන් මෙයා එකතු කරගත්ත මේ දෙයින් දානය සූදානන් කරනවා. ධනෙ දෙන දවසත් සිටුවරයට කියනවා. ඔබතුමා මෙන්න මේ දවසේ තමයි දානය දෙන්නෙ පුළුවන්න්නන්ෙන්ඩ. සිටුවරයා කල්පනා කරන බලන්ඩෝන මේ මනුස්සයා. ඇත්තටම දානෙ දෙනවද කියලා බලන්ඩෝන. ඒමත් තින්නව නෙනෙ. යමක් දීලා ඊට පස්සේ බලනවා මොකද්ද වනේ. මොනවද මේකට කරන්නේ. කියලා බලනැත්තොත් නැතුවනෙවී. එනිසාර සිටුවරේ යනවා ඇගිල්ලි තුනේ ප්‍රමාණට අර අවශ්‍ය කරන ද්‍රෞව්්‍ය දන්දීපු මනුස්සයා අර දානෙ දෙනවද කියලා බලන්ද එදිනට යනෝ. හැබෑවටම දානය දෙනවා. ලැජ්ජාවක් ඇති වෙනවා. ඈතින් ඉන්නවාමයා. අවසානේ බුදුරජාණන් වහන්සේ දංවලඳලා අවසානෙ මේ දුගී දුප්පත් මනුස්්‍යයාගෙන් අහනවා පින්දෙන්ඩඕන කාටද කියලා. සිහිපත් කරන්න ඕන කවුරුන්ද. මෙ මනුස්්‍යයා දකින අර සිටුවරත් ඇවදිල්ලා ඉන්නවා. බුදුහාමුදුරුවනේ. අ සිටතුමන් මට මේ දානෙට උදව් කලා. එතුමාට පින් දෙෙන්ඩඕන. බුදුහාමුදුරෝ අර පුංචි ප්‍රමාණයක් දන්දුන්න සිටුවරයාට විශාල විදිහත පින් දෙෙනවා. මනුස්සයා ලැජ්ජාවට පත්වෙනවා. මම දුන්නේ ටිකයි. හැබැයි ටිකක් දීල මෙච්චරමං ගැන කියනවාන මෙච්චර මට පින් අනුමෝදං කරනවාන ගොඩා ප්‍රමාණයක් දුන්නොත් තේම කොහොමද කියලා මෙයා කල්පනාගන මෙයාට නමහැදුනා බිලාල පාදක කියලා. ඒයන්නේ මේ බිලාල කියලා කියන්නේ බලලටනැත්තං පූසට පූසන්ගේ කකුල් වගේ කියන මේ ඇගිලි තුනක් වගේ එකට එකතු වෙලා නෙතියෙන්නේ. ආං ඒ විදිහයට තමා මෙයා දන්දුන්නේ. එනිසා බිලාල පාදක කියලා හැදුනා. අවසාන මෙයා අර දුප්පත් දුගී දුප්පත් මනුස්සයත් මහාපිංකම් කරමින් දන්දීලා පුළුවං විදියට දන්දීලා. එහි අනුහස් නැත්නඟහි ආනිසංස ලබමින් සුගතිය උපදිනෝ. මේ සිටුවරයත්න් තමන්ගේ ජීවිතයේ ගැන ජීවිතේ සත්‍ය ඇත්ත අවබෝධ කරගන කොච්චර ධනය මට තිබුනත් වැඩක් නෑ මේ සියලු දෑ අතහැරලදාල යනවා කියන අවබෝධය ඇති කරගන දානයට සිත සකස් කරගත්තා. පින්නතුනේ දානය කියන එක නිර්වාණය කරා යන්න, ඒ තුකාරණාවන දෙයක් ඒ නිසාම තමයි බුදුහා මුදුරුවෝ බොහෝතැංවල පලවෙනිම කාරණාව විදිහට දානය සම්පූර්ණ කරන්න දේශනා කළේ. එතකොට මම මුලින් සිහිපත් කලා වගේ ධර්මදාානයත් ආමිසධානයත් අභයධානයත් පිතරක් නෙවෙයි. අි තව තවදාන දෙනවා. ඒ තමයි අර ශ්‍රමධන බලන්නක ශ්‍රමදාන මේ සංකස්සපුර සේනාසනයේ ගොඩනැගු නේම ශ්‍රමදායකත්තේ. ශ්‍රමධානය දීලා ඔබදානයක් දුන්න ඔබේ ශ්‍රමය එකිනෙකාට හැකි අයුරින්. අපි වචනවලින් කෙනෙකුට පරිත්‍යාග සීලි වෙනවා. ආධ්‍යාත්මික වශයෙන් දන් දෙනවා. උදේහවසයම්කිසි කෙනෙක් සුවපත්තේවා නිදුක්වේවා. නිරෝගිවේවා කියලා යම්කිසි කෙනෙකුට සත්්‍යයකුට ආසිර්වාද කරනවනම් ඒකදධානයක් ආධ්‍යාත්මිකදාානයක් අනන්ත අප්‍රමාන අපට මේ දන්දීම පිළිබඳව ආනිසංස ශ්‍රාන්දෘෂ්ටික වසයෙන්ම ලබන්න පුළුවන්. එමනම් පරලෝ වසයෙන් එම නැත්නං අපි මේ දන්දීම මූලික කර ගනිමින් දන්දීම උරුකර ගනිමින් මේ සංසාරය පුරාවට යනකොට එහි ප්‍රතිඵලයන් තමයි පින්නතුනේ අනන්තප ප්‍රමාණ ඔබ දැක්කා සිරිසගබෝ වැනි රජවරු මේ රට තුළ හිටිය. තමන්ගේ හිසදන්දුන්නා. තමන්ගේ දූදරු දන්දුන්නා. තමන්ගේ ධනය දන්දුන්නා. மேயாக்காரයට தாான பாரமிதாவ அணாப்්‍රமான லிෙசபருவாார். ஏலங்கට மமமொலிங சந்தහන් කலாமகம එமனත්த்தங මෙවැනි සம்பුද්ධ சாசனே வனுුවෙන් யம்தானයක් දෙனவாது. එමනත්නம்மே சாசனே வෙනුවෙන්மே බැத்திமතුன் வெෙනුවෙන් வර්த்தமானேட் அணாகத்தයට මේ සියලු දෙනාටමත් අනාගතේ පහළ වෙන හැම කෙනෙකුටමත් වැඳලා පුදලා පින්සිතිවිලි ඇතිකරගන්න පුළුවන් මේ මහා පිංකම් සිදුකිරීම තුළපින්නතුනේ අවසනද මරනාසන්න මොහොතෙදී අපට මනසට නැගෙනවා. දැනෙනවා. එනිසා එවැනි අයට පින් පොත් කියවන්ඩ අවශචනෑ. ඒ පිම්පොත මනස තුළ ඇඳිල තියෙනකොට ඒවාත් සිහියට නැගීමෙන් ඒ තුළ නිදාගන පිබිධියාත් මෙන් පන්නතුනේ උප්පත්තිය ලබනවා දිවියලෝකයේ ගිහිල්ලා. පගගුණ කියන හාමුදුරුවන් වහන්සේ අසනීප වෙච්ච වෙලාවෙදී. ආනන්ද ස්වාමින් වහන්සේ ඉක්මනින් වැඩම කරලා බුදුහාමුදුරුවන්ට මතක් කරනවා බුදුහාමුදුරුවණේ. පක්ගුණ හාමුදුරුවෝ බොහොම වේදනාවෙන් ඉන්නවා මේමෝතේ. බුදුරජාණන් වහන්සේ පනිවිඩය ලැබුණ සැනිං පක්ගුණ හාමුදුරුවන් වහන්සේ කරාගිහිෙල්ල විමසීමක් කරනවා පක්ගුණ ඔබ සුවෙන්ද ඉන්නේ. බොහොම අමාරුයි බුදු හාමුදුරුවන්නේේ. ඉතාමත් වේදනාවක් දැනෙනවා මේ මුළු සරීරය පුරාවටම. ඔබෝඔබේ සීලේ සිහිපත් කරගන්න. ඔබෝබ ආරක්ෂාකරයම් සීලයක් වෙෙද්ද ඒ සිහියට නගාගන්න ඒ සිහියට අරගන්නවා පක්ගුණ හාමුදුරෝ පින්නතුනේ අවසනදී බුදුරජාණන් වහන්සේතනින් නික්මෙනවත් සමගම්ම පගගුණ හාමුදුරුව නික්්ම යනවා. ආනන්ද ස්වාමින් වහන්සේ මතක් කරනවා බුදුහාමුදුරුවනේ අනේ පගගුණ හාමුදුරුවන්ගේ හුස්ම පොද ගියානේද. ආනන්ද පක්ගුණ අවශ්‍ය තැනට නික්මිලාතියෙන්න්නේ. ඒ කියන්න පින්නතුනේ අපේ මරණ මංචකේදී, කුසලයන් තමන් කරපු සිල්වත් ගුණවන්ත ශ්‍රද්ධා වැතිව සිදුකරගත්ත මහානීය පින්කං මතකයට එනවාද. ඒසිල්ල මතකේටෙනවත් එක්ක කෙනෙක් සිහියෙන් යුක්තව මියயாයිද දිවියලෝකේ උපපත්තිය ලබනවා බ්‍රහ්මලෝකේ උපත්්‍යය ලබනවා එහෙමනං සාන්දෘෂ්ටික වසයෙන් ලැබෙන ප්‍රතිඵල අනන්තයි ප්‍රமானයි ඔබ අහලතියෙන ඉදික දිව්‍යපුත්‍රයා එවගේම අංකුර දිව්‍යපුත්‍රයා අංකුර දිව්‍යපුත්‍රයා කිසි දවසක දන්දුන්නේනෑ. එයා අල්පේසාක්්‍ය වෙනවා. පිංකරගත්තා දන්දුුන්නේනෑ අල්පේසාක්්‍ය දෙවියෙක් පවට පත්වෙනවා. ඇැබැයි ඉන්දික දිව්‍යපුත්‍රයා දුගී දුප්පත්ත ඉන්න කාලෙඳල දන්ඳුන්නා ඒ නිසාමයා මහේසාක්්‍ය දෙවියෙක් බවට පත්වෙනවා. බනහන්ඩ යනවා බුදුහාමුදුරුවෝලඟට දෙන්නම හැබැයි අංකුර දිව්‍යපුත්‍රයා ඈතින් ඇතට ඇතිං ඇතට යනවා ඉස්සර්ලම වාඩිවෙච්චමේ දෙදනාතර අංකුර දිව්‍ය පුත්‍රයා එන හැමෝටම ඉඩ ප්‍රක්ථාව ලබලදීලා ඈතට යනවා. එයා එහෙම වඩ හේතුකාරණාව තමයි බුදුහාමුදුරු දේශනා කරනවා අල්පේසාක්්‍ය දෙවිවරෙක් වෙලා උපදින්නේ. එවගේම අනිත් අයට අවකාසය අවස්ථාව සදසලා ඈතට ගමන් කරන්නේ ඔය කියන. දානය තමන්ගේ ජීවිතයට හුරුපුරුදු කරගත්තේ නැතිනිසා වෙනුයි. එසේ නම් පින්නතුනේ පිින්මන්ත ඔබ මේ සසර දිනන්න නං දං දෙන්න දානයට හුරු කරගන්න තමන්ගේ මනස. ඒ තුළ මම මුලින් සඳහන් කළ අබේධානය ධර්මදානය ආමිසධානය පමණක් නොවේ. ඔබට නොමිලේ දියහැකි කිසිම වැයවීමක් නැති ඔබගේ වචනයෙන් ඔබගේ මනසිං ඔබගේ ශ්‍රමයෙන් දියහැකි අනන්තවත් දංඇති ආංගේ ධනයට ඔබ හුරුවෙන්න. එවැනි දංතුළින් නිර්මාණයවෙච්ච තැනක් තමයි සංකස්සපුරය කියලා කියන්නේ. සංකස්සපුරය දෙවියන්ටත් සමීපවන තැනක් එනිසාවෙන් මේ සංකස්ව මහා සෑය නිර්මාණය කළ. ඔබතුමන්ටත් එවගේම මේ ධර්ම ශ්‍රවනය කලාවූ කරන්නාව සියලු දෙනාට මතුන් මේ මහා කුසලසක්තියේ බලෙන් ශ්‍රමය දන්දුන්න පිින්වන්ත ඔබට ධනේ දන්දුන්න පිංවන්ත ඔබට මේ හැම කෙනකුටමමපිං බලෙන් උතුංම චතුරාර් සත්‍යය අවබෝධ කරගන්නට මේ පින්කුසල් දහම් හේතුවේවා වාසනා වේවා කියල හැම කෙනෙක්ම සාදුසිතයෙන් ප්‍රාර්ථනා කරන්න. එසේ ප්‍රාර්ථනා කරමින් අද දවසේදී පින්වන්ත ඔබ හැමකෙනකුටම මේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන්න අවකාසය අවස්ථාව සලසලා දුන්නේ දம்பුල්ල நாගரிක වෙළඳ வி්‍යපාරික මහාදානපති පෙරේරා මැතිතුමන්ගේ ජන්මදිනය අද දවසට යෙදිල තිබෙනවා එනිසා පිින්වන්ත ඔබතුමන්ට තෙරුවනේ ආසිරුවාදයෙන් උතුම් ජයමා හාමුදුරුවන්ගේ පිහිටා රක්ෂාව දළදා හාමුදුරුවන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කිරීම උදෙසායි මේ පුුණ්්‍යවන්ත කටයුත්ත සිද්ධ කළේ ධර්මදානමය පින්කම සිද්ධ කළේ මේ ධර්මදේශනාව ශ්‍රවණය කළ ඔබැහැම කෙනෙක්ම ලබාගත්තාව සියල්ලු සකළවිද කුසල සක්තින් පළමුකොටම ලෝසසුන්නාරක්ෂා කරන්නාව ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දිවරාජ සමූහයාට පඩුරක් වසයෙන් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. දෙවියන් සමගි සන්තෝසයට පත්වෙලා අපගේ ධාර්මක ජීවිත ආරක්ෂා කරදෙත්වා දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහනිවනින් සැනසෙත්වා කියල සාදුශල පින් දෙන්නසා. නමින් මියපරලෝගිය යම් කෙනෙක්වේද එහැම කෙනකොටමත් මේ පිං ලැබේවා යහැම කෙනෙක්මත් සංසාරදුකින් අතමිදිලා උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියල පින් දෙන්න හු්ස. ධර්මස්්‍රවනය කලා වූ පෙරේරා මැතිතුමන් ප්‍රධාන කොටගත්තාව පින්වන්තෝ බැහැම කෙනකුටම මිලෝවසේ යහපතක්ම වේවා. ඔබතුමන්ට නිරෝගී සුභ ජන්මදිනයක් වේවා. ඔබ හැම කෙනුකුටමත් මිලෝවසේම් උතුම් ජයමාහාමුදුරුවන්ගේ පිහිටාරක්ෂාව ලැබේවා. ඔබ හැමෙනුකුටමත් නිදුක්බව නිරෝගි බව උදාවේවා කියලා හැමකෙනෙක් ම සාධ කිය ප්‍රාර්ථනා කරන්න. අවසන ඔබා පැහැමකෙනුකුටම උතුම්ම චතුරාරිසත්්‍යය අවබෝධ වේවා. ආදරණීය අම්මාවරුන්ට පියවරුන්ට මෙපිං ලැබීමින් ඒ අඇගේ සාංසාරික ජීවිත සැපවත්කර ගනිත්වා. උතුම්මූ චතුරාරි සත්‍යය අවබෝධ කර ගනිත්වා කියලා හැමකිෙනෙක් ම සාදු කියලා පින්ද දසමාසයක් කුසතුලමා දැරුවාම්ම රතුලේ සුදු රිකරලා පෙවවාමාගේ අම්මා හරිමාවත මය කියිය පின்නුමාගේ අම්මා මතුභාවයක බුදුවා මගේයාදර අම්මාෂදුෂදෂ හොඳයිනරක දෙක පෙන්න්නා යමාග සැදු පිය මෙරකවාගේ නොසලිසිට அරකගන් පියා இරයි හඳයි දෙකමඔබයි දාවන්ත පියා මෙතේබුදුන් පමුලදී නිවාන් දාකිං පිය මෙතේබුදුන් පාමුලදී නිවාන් දාකිං පියාශස આக்கா සటചබുම්මට්ట ദවානාගමෛധका පुഞන්త අമෝதிിതवा చిරරకం තුुළలోෝකසාസනం ආකාసటாചබുම්මට්ట ദවානාగමෛധका pुഞන්త అുമෝதிിതवा ചిරරක්కం തुදම්මදේసන ආකාసటചබുම්ම්ట ദවානාగ මෛදധக்கா උන්්ඥන්තන් අනු මෝදිත්වා චිරංරකං තුමං පරම්ති සදැවතුන මෙ ලූතුරු දහම ලොබමිතික් පහළ වූ ශ්‍රේෂ්ඨතම දර්ශනය. මේ දර්ශනයට සමකරන්න ස්සිදු දර්ශනයක් නෑ. ලොවතුරු දහමේ කිසිපිටක ලෞකික සුවය තහනම් කරලත් නෑ. ලෞකික සුවය උප්‍රීමම බිඳින්න ලොවතුරු දහමේ අවකාස සල් සසාදිල තිබන හැයි නිවරැදිබ. දහමය සඳහන් වෙනවා අපි මුලින්ම හරයාම්භ කරගන්න ඕන. බෝග සම්පත්තියෙන් අපි අනුවන වෙන්නට ඕන.ඒ බෝග සම්පත්තියෙන් අනුවන වෙලා ඒ ලෞකික ජීවිතය සුවය නිවරදදිපවිදලා. ිට පස්සේ අධ්‍යාත්මික සවුවය ලංකරගන්න කටයුතු කරන්නට අවශ්‍යියයි එය ධර්මය සඳහන් වෙනවා. මේ කාරණාවමට සීපත් වනේඇද මේ පිංක මේ දායකත්වය දැරු මේ අප ළඟතියන සමීපේ තිබෙන ස්වේතවරණ බුබ්බුලාකාර සෑරදුන් වහන්සේ නිර්මාණය කරපුඩWF පෙරේරා මහත්මා මෙන්න මේ දහම් කාරණාවයි අපිට පසක් කලේ එතුමා භවභෝගවලින් අනෝනෝනා මුදලින් සම්පත්තියෙන් හැමදයකින් ආඩ්ඩියවනා. එනිසා එතුමාට එවැනි සෑරදුන් වහන්සේ එක්නා මක්කනමෙයි තව කිහිපයක් වුණත් නිර්මාණය කිරීමේ ශක්තිය තියෙනවා බමුදලින් ආඩ්්‍යයයි. එනිස අපි තුස්සාහ කරන්නට ඕන බාහු බලයිෙන් ධාර්මිකව යමක්කමක් හරිහම්බ කරගන්න. හරිහම් කරගෙන ඒ හරිහම්බ කරගත් වස්තිවෙන්න අපට පුළුවන් මේ වගේ ඉතාමොත්ම ශ්‍රේෂ්ට පින්කම් කරන්න. ඉනිසා ලෞකික දහම ලෞකික සුවය එපා කියලා නැහැ එහෙම එපා කියලා කොතනක හරි ධර්මය කියලා තියෙනවා නම් මංතනවා ඔබ මුලාවට පත්ත ලයින්නේ. ඉනිසා මේ සුවය නිවර දිවවිදින්න හරිහම්බ කරගන්න එකතු කරගන්න යමක්කමක් උපාසපයා ගන්න නිධං කරගන්න තැම්පත් කරගන්න. ඒ මුදලින් අපේ පෙරර මහත්මයා වගේ මේ වගේ තාමත්ම හොඳ පින්කම් කරන්න. ඒ අධිෂ්ඨානය ෝවාද පෙරර මහත්මයා ඉස්සරහතියාගෙන ස්වාමින්වාසේ දේශනා කරපු ධර්මය හරියට ඇහුවනං අධහිතරගන්න. ශක්තියෙන් කම්මලි නොවී අලස නොවී ජීවිතයටයමක් එකතු පාදාකර ගන්නටබ උත්සාහ දරන්න එහෙමනාම පිට පුළුවන් මේ වගේ මහා පින්කම් සිදු කරන්න. රලටෙ හමන් හන්සේ දශනා කලාා වගේ දෙවියන් දිවලුව කියන්න නෙවෙයි මේ ජීවිතය සුවයලබන්න මේ ජීවිතයේදී කීරතිය පසංසාාවලබන්න දිිට්්‍ර දමවේදනියව යමක් ලබන්න. අපි දැන් උතුම් පින්කම වෙනුවෙන් ගවරවන් යස්වාමින්න් වහනසට ධර්ම පූජාවන් පිල්ගන්වන්නටයි සූදානම් වන්නේ පිකම මේ දායකත්වේ සැපිය අද ජන්මදිනය සමරන දමුල් මහාධනපති වෙලඳ ව්‍යාපාරික DWF පෙරා මහත්මට අපි ආරාධනා කරනවා සිල්දනාවෙනවෙන් ගෞරෝණිය ස්වාමිණි වහන්සේට ධර්ම පූජාවන් පිළිගාන්වන්නට. අපිත් සාදු නාද ලබාදමෙන් ම තුම් පිංකමට ස්‍රහ්‍යබන්ධබෙම්. අපේ වගේ මෙවෙලාබේ මේ උතුම් පිින්බිමේ සිට ගු මහත්ත ලෝකවාසී ඔබට ආරාධනා කරනු අපි එක්ව එකතුව හදිසියනතුරෙකින් රෝගාතුරෝභ ප්‍රතිකාර ලබන ආදරණීය පපුතුනුවන් විමාශ්‍ය දෙනුවන් පතුනුවන්ටත් මේ මහාර්ග පංක මේ කුසලයහිමේ බීතා ඉක්මනින් ඉක්වං සුවය ලැබේ බා දීර් ගහෞුසමවයවායි අපි සාධනාධයක් ලබාදමින් ප්‍රාර්ථනා කර. සංකස්වපුර සේනාසනය උතුම් පිම්බම නිර්මාණය කරන මුල්ම කාලයෙඉදලා මෙහි පස්පිඩල්ල කපන කාලෙඉන්දලාම මේ කෙක් අධියර අවසන් වෙනකට අපිටත් හැකි වනා භාග්‍යමන්තුනා පින්වන්ත වනා පින්බිමට පැමිණ මේ අස්සිටිය ලෝකයටට අරයියන්න. එසද අපට ආරාධන කලලාේ ගවරුණණනියස්මන් වාහසේ පිබත් ොම ගෞරු ේ ශිපත් කරන්නට ඕන. මෙවැනි විෂ්කම් වැඩක් විශ්පකර්ම වැඩක් සිදු කරමින්. ට ංස්නික ජාතික සහ යාගමික වශයෙන් මහා මෙහෙවරක් ඉුදුින්දක නද ධර්ම දේශනාව දේශනාකොට බදාළ, ආනකටාාව ස්්‍රී විීබේකාරා මස්ත සංකස පරසේනාසන නිර්මාතරූුවර ඓතිහාසික රංගරි දමුළ උන්බත්ත රාජ මහා ිහාරස ීගරි, කක්සප පමහ පිරිින නිියෝච්චේ පරිවනාදති. රජකිය ප්ි පච පාදක්බෝවය අගධම අපේ හාදුරණන් වහන්සේටත් අපි ආශිර්වාද කරමු දෑතිර දෙපැට වෙරවීරිය ලැබේවා නිදුක් විරෝගීස් සවභය අ දීර් ගෞෂත් වයවා තබතවත් ශාසනක ජාතික සමාජයමය අවර කරන්ට වචශක්තිය දහිර ලැබේවා ගෞරමනිය ස්වාමිින් වහන්සේ සසර කලවල පාර්ථනය වූ බෝධයකින් උතුමනෙවනිින් සැසෙන් මේ කුසල හේතු වාසනමවේවායි සාධනාධයක් ලබාදමින් ප්‍රර්ථනා කරමු. කතාවක් තිබෙනවා චෛත්‍යයක් නිර්මාණය කරන නොකට මහා ධානපතියෙක් මේ නිර්මාණය කරලා විවෘධ කරන දවසේ යාචය ගදගහන යාචකයෙක් මේ පිංකම නරබන්න අපපු වෙලාවේ සංගධයයක් වන්නලය බැනලා ගාල එලෝලා. ඔහු තාප්පේයට හැ පැත්තේ ඉඳලා දැකබලා සතුළු සිතින් සාධනාදලීල ගිහිල්ල තියනවා. චෛති හදපුකෙනත් අ සතුු සිති සාධනාධදිීපකෙනත්. එඒ ම විල්ලොක මුණ ගහැලතිනවා ම මේ පුංචි කතාවකිවේ ඔබ පස්පිඩකින් හෝ වැලියටේකං එමනත්ං සිමින්තිකොට්ටේකං එමනත්ං ගල්කටයකින් හෝ මේ උදාාරතර සංකස් පුරසේනාාසනය දිකරන්නට දායකත්ව ලැබුණා නම් ඔබටත් එහි අනන්ත ප්‍රමාණ කුසල ලැබෙනවා. එනිසා මේ සේලු කුසලැන්ගේ බලයෙන් ශක්තියන් සංකස් පුර්‍රසේනාශසන කරට යකත්ව සැප සිරද නාට. අවටින් දායකත්වේ ලබා දුන් හැම දෙනාටත් මේ උතුම් කුසලේ බලයෙන් ශක්තියෙන් හැමදාමත්ම සැනසුම සහනය චතුරාර් සත්‍යය ධර්මය බෝධීන උතුම්නිවනින් සැනසීම සඳහා හතු වාසනාමවේවායි අපි හදපතින් ප්‍රාර්ථනා කරනවා. ලක්වාසි ලෝවා යොමට ආරාධනය කරනවා එන්න සංකස්ස පපුරසේ නාස්සනයටට පැමිණ දැක බලා පංසංමේද පුදවාගන්න. අපි නිෂ්පාදක කණ්ඩායම සමගින් සමගන්නවා යළි හමුවන. රාර්ථනාවන් මේ උතුම්පිමේසිට ඔබට තිරවන් සරණයි.